ගන්න අංක 25 අංක 25 මොකද තියෙන්නේ? අන්ත්‍ය අන්ත්‍ය සරාදිස්ති අන්ත්‍ය සරාදිස්ති මොන මේක මම හල් කරලා දාන පැහැදිලි වෙනවා නිසා නැත්තම් බැලුවල යන පොළො අන්ත්‍ය සරාදිස්ති එතකොට අපි මේ සංඥා ගැන පොඩි අන්තරේ කතා කරන්නේ නේද අපි කතා කරගෙන ගියේ සංඥා ගැන. එතකොට මේවා නැතිව අපිට ව්‍යාකරණ ගැන කතා කරන්න බෑ සංස්කෘතේ. ඒ නිසා තමයි සාරසත් ව්‍යාකරණයේ පළමු පරිච්ඡේදයෙන් පළවෙනි කාණ්ඩයේ හැටියට සංඥා කාණ්ඩය ගැන උගන්වලා තියෙන්නේ. එතකොට මෙතන කතා කරනවා මොන සංඥාවද? ඒකට කියනවා ටී සංඥේ කියලා. මොන සංඥේද කියන්නේ? සංඥය මේක ගැන තමයි මේ සූත්‍රයෙන් කියන්නේ. එකපාර මේක දැක්කම ඔබ හසරට අදහසක් එන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. හරි. මේක පිරිවෙන් අවසාන විභාගයේදී ඉගෙනගෙන තියනවා නම් ගැටලුවක් නැහැ. ඉගෙන ගත්ත අයට එහෙම නැත්නම් මෙටි ගැටලුවක් තියෙනවා. මොකද්ද මේ කියන්නේ කියලා. හරි. බලන්න මේකේ සූත්‍රය මොකද්ද කියන්නේ? ස්වරාදිෂ්ටි මෙතන මේ අන්ත්‍ය ස්වරාදිෂ්ටි අන්තිස්වර මේ ටි කියන කී කියන්නේ මේ ටි සංඥය කියන එක හරි එතකොට මේකේ අර්ථය කොහොමද අපි ගන්නෙ පැහැදිලි කරගමු බලන්න සර් වචනයක තියෙන අන්තිම ස්වරයද සර් වචනයක තියෙන අන්තිම ස්වරය එහෙම අදහසක් කියනවා එහෙම ගත්තාම හරිද? පදයක අන්තිමට තියෙන සරේ පණ මොකද? ආහා පදයේ සර ආදී කොට ඇති වර්ණ ටී සංඥාම් බෙස්ත. පදයක අන්තිම සරේ ඉඳන් අවසානයේ තෙක් තියෙන අගට තියෙන වර්ණ. අක්ෂර. පදයක අන්තිම සරේ ඉඳන් අගට තියෙන තිරුවර ඒ කියන්නේ මොකක්ද? දැන් අපි කිව්වොත් එහෙම මේ ස්වරාන්ත શબ્දයක් නම් ස්වරාන්ත શબ્දයක් නම් සරේ ඔව් ස්වරාන්ත શબ્දයක් නම් ඒ අවසානයේ තියෙන ස්වරය තමයි ටී සංඥය කියලා හඳුන්වන්නේ. හරි? ස්වරාන්ත શબ્දයක නම් අවසානයේ වචනේ අවසානයේ තියෙන ස්වරය තමයි ටී සංඥය කියලා හඳුන්වන්නේ. දැන් හලන්ත શબ્දයකට එනකොට ඕක වෙනස් වෙනවා. හලන්ත શબ્දයක් කියන්නේ ව්‍යංජනයකින් අවසන් වෙනනේ. හල්ලකරකින් අවසන් වෙන શબ્දයක් එනකොට එන අගට තියෙන්නේ මොකක්ද? හලන්ත શબ્දයට කලින් තියෙන ස්වරයක් මිශ්‍රිත ව්‍යංජනයේ ස්වරය සහ හලන්ත શબ્දෙ. එම්කෝටික සංකීර්ණයි නේ. එතකොට හලන්ත શબ્දයක නැත්නම් ව්‍යංජනාන්ත શબ્දයක නම් ඒකේ අවසානයේට තියෙන ස්වරයක් එක්ක තියෙන අකුර හෝ අකුරු කිහිපය. හරි. සමහර ශබ්ද තියෙනවනේ පොඩි හාමුදුරනේ හල් අකුරු දෙකක් විතර දෙකක් හෝ තුනක් ඉදිරියට තියෙන ඒවා. නේ දැන් මේ වගේ උදාහරණයක් ගත්තොත් දැන් රාජන් කියලා ගත්තොත් එහෙම කීයක් තියෙනවද එකයිනේ නේ එතකොට මේකේ ගත්තොත් එහෙම මොකක්ද මේ ටී සංඥය කියලා කියන්නේ ජය අකුර තියෙන අයන්නයි අල් නයන්නයි දැන් මෙතන කිව්වනේ මෙහෙම අන්ත්‍ය ස්වරාදිෂ්ටි කියලා නේ කියන්නේ. එහෙනම්
අවසානයේම තියෙන ස්වරයයි ඒකත් එක්ක තියෙන අනිත් වර්ණයි. එහෙනම් මෙතන අපි වෙන් කරලා ගත්තොත් කොහොමද එන්නේ? රාජ් අන් කියලානේ හැම වෙන්නේ. එහෙනම් මේ අවසානයේ තියෙන ස්වරය අයන්න ඒකත් එක්ක බැඳලා තියෙන අල් නයන්. එහෙනම් මෙන්න මේ ටික තමයි ටී සංඥා කියලා කියන්නේ. හරි? ටී සංඥා කියලා කියන්නේ. ස්වර શબ્දයක් ගත්තොත් කොහොමද? ස්වර શબ્දයක් ගත්තොත් මොකද වෙන්නේ? උදාහරණයක් විදිහට අපි ගමු දේව වයන්නේ තියෙන අයන්න. දේව කියලා ගත්තොත් ඒක මොන શબ્දයක්ද? ස්වරාන් શબ્දයක් නේ. දේව શબ્දේ ගත්තොත් ස්වරාන් શબ્දයක්. එහෙනම් මෙන්න මේක අපි වෙන් කරනවා, වෙන් කරාම එනවා අල්වයන්යි අයන්නේ කියලා. එහෙනම් ඔන්න අන්තිය ස්වරය අයන්න ඉස්සරහට ආයි නෑ. ඉනිසා අපි ටී සංඥා විදිහට ගන්නෙ අයන්න විතරයි. අයන්න විතරයි. මම හිතන්නේ පැහැදිලි ඇතිව. නේ? හරි. අපි සටහන් කරගමු පොඩි අන්තිම කාරණාව. මාතෘකාවල යන අන්ත්‍ය ස්වරාදිෂ්ටි කියන සූත්‍රය. නැත්නම් ටී සංඥා කිව්වොත් කමක් නැහැ. අපි එක් පිළිවෙලකට ලියාගෙන ගිහින් කලින්. කලින් එක කොහොමද ලිව්වේ? සූත්‍රයද ලියාගෙන ගිහින් ලිව්වේ? මුලින් සූත්‍රයද? අංක 24 කොහමද ලියන්නේ? ආ සූත්‍රයනේ. හරි. පුරේ සූත්‍රයේ අර්ථය ලියලා පස්සේ සූත්‍රය පැහැදිලි කරලා. එමනම් මේ 25 ලියන්න. සූත්‍රය ලියන්න. අංක 25 දාලා සූත්‍රය ලියන්න. හරි, මෙහෙම ලියන්න. මෙම සූත්‍රයෙන් කියවෙන්නේ, මෙම සූත්‍රයෙන් කියවෙන්නේ නැත්නම් මෙම සූත්‍රයෙන් ප්‍රකාශ වන්නේ, මෙම සූත්‍රයෙන් ප්‍රකාශ වන්නේ, මෙම සූත්‍රයෙන් ප්‍රකාශ වන්නේ ටි සංඥය. ටි සංඥය සංඥය පිළිබඳවයි. පිළිබඳවයි පිළිබඳවයි කිසියම් වචනයක, කිසියම් වචනයක කිසියම් වචනයක අන්ත්‍ය ස්වරයේ සිට, අන්ත්‍ය ස්වරයේ සිට ඉදිරියට ඇති, ඉදිරියට ඇති අකුර හෝ, ඉදිරියට ඇති අකුර හෝ අකුරු කිහිපය, අකුරු කිහිපය ඉදිරියට ඇති අකුර හෝ අකුරු කිහිපය ටි සංඥය යනුවෙන්, ටි සංඥය යනුවෙන් හැඳින්වේ, හැඳින්වේ. ස්වරාන්ත ශබ්දයක නම්, ස්වරාන්ත ශබ්දයක නම් අදාළ ශබ්දයේ, අදාළ ශබ්දයේ අග ඇති ස්වරය, අග ඇති ස්වරය ටි සංඥය ලෙස, ටි සංඥය ලෙස
ගත යුතුය. ගත යුතුය. හලන්ත ශබ්දයක හෙවත් හලන්ත ශබ්දයක හෙවත් ව්‍යංජනාක්ෂරයකින් අවසන් වන ව්‍යංජනාක්ෂරයකින් අවසන් වන ශබ්දයක ශබ්දයක අවසාන ස්වරයේ සිට අවසාන ස්වරයේ සිට ඉදිරියට ඇති ඉදිරියට ඇති ව්‍යංජනාක්ෂරය හෝ ව්‍යංජනාක්ෂරය හෝ ව්‍යංජනාක්ෂර කිහිපය සමග ව්‍යංජනාක්ෂර කිහිපය සමග එක්කොට එක්කොට ටි සංඥය ටි සංඥය ගණනය කරනු ලැබේ ගණනය කරනු ලැබේ ගණනය කරනු ලැබේ. ඊට පස්සේ උදාහරණ උදාහරණ දේව කියන ශබ්දය ගත්තොත් එහෙම දේව. එතකොට මේකේ ටි සංඥය අයනනේ. අපි කට ටි සංඥය. අපි හලන්ත ශබ්දයක් ගත්තොත් එහෙම භගවාන් කියලා ගත්තාම භගව ආන් කියන එකතු වෙලා නැතිලා තියෙනවා. එහෙනම් මේ ආන් කියන කොටස ටි සංඥය නේ. රාජන්ස් වගේ එකක් ගත්තොත් මෙතන මෙතන යන දෙකක් නේ. රාජන්ස් කියන සත්‍ය තියෙනවනේ. ඒතර එක ගත්තොත් මේ හල් අකුර දෙකක් වෙනවා. එතකොට මේකේ ස්වරය දෙන මේ රාජ කියන තැන තමයි ස්වරය තියෙන්නේ. ඊට පස්සේ තුර ව්‍යංජන දෙකක් වෙනවානේ. රාජ අයන්න අල්න යන්න අල්සයන් නේ. මේ අන්ස් කියන කොටසම ඒ සංඥා විදිහට ගන්න. හරි, ඔය උදාහරණ තුනම ලියා ගන්නකො. ලියාගෙන ඉවරලා කියන්න. හරි සර්. හරි. එතකොට ඔය වගේම තව එකක් වෙනකොට යන්නේ මේ දෙක ගොඩක් වෙලාවට අපි විභාගවලදී පටලව ගන්න එකක්. හරි, ඒ නිසා බොහොම කල්පනාවෙන් මේ කාරණාව තේරුම් ගන්න ඕන. ඊළඟ සංඥාව. ඊළඟ සංඥාව තමයි ඒකට කියන්නේ උපදහා කියලා. මොකද කියන්නේ? උපදහා.
එතකොට ඔය උපදහා කියන සංඥාවයි ටී සංඥාවයි කියන දෙක නිතරම අපේ පොඩි හඳුරට පටලවා ගන්න එක. හරි? අංක 26. අංක 26. අංක 26. මොකක්ද ඒ කියන්නේ? අන්ත්‍ය పూర్ව උපදා. අන්ත්‍ය పూర్ව උපදා. උපදානේ. කොහොමනේ දීලා තියෙන්නේ? ඔන්න ඔය දෙක පටලවා ගන්නවා ගොඩක් අය. හරි? ඒ නිසා මේක බොහොම පරිස්සමට ඉගෙන ගන්න ඕන එකක්. මේ අන්ත්‍යාත්ම උපදා කියන එක බොහොම පරිස්සමෙන් ඉගෙන ගන්න ඕනේ. ඒකයි මේ ටී සංඥය කියන දෙක. හරි? අපි බලමු ඇයි එහෙම පටලවා ගන්න කියලා. බලන්නකෝ දැන් ඕකේ ඉස්සෙල්ලා කිව්වේ අන්ත්‍ය ස්වරා දිස්ත්‍රික් කියලානේ. මේකේ ශබ්දේ ගත්තත් සමානයි. අන්ත්‍ය කියලා තමයි පටන් ගන්න. ඒකෙත් පටන් ගන්න අන්ත්‍ය කියලා, මේකෙත් පටන් ගන්න අන්ත්‍ය කියලා. නේ? ඒකත් එක්කත් ඔය පැටලවිල්ල එනවා. හැබැයි මෙතන දැන් ඉස්සෙල්ලා කිව්ව අන්ත්‍ය ස්වරාදි කියලානේ. ඒතර ස්වර කතාවක් මෙතන තියෙනවද? මේ සූත්‍රයේ ස්වර කතාවක් නැහැ. එහෙනම් ස්වර කතාවක් තියෙන මොන සංඥේද? අන්ත ස්වරාදි ස්ටේයි. ආ ටී සංඥේ තමයි ස්වර කියන කතන්දරයක් තියෙන්නේ. මෙතන එහෙම ස්වර අර්ථ ව්‍යංජනයක් කියලා විශේෂයෙන් කියලා නැහැ උපදාවේදී. හරි? හැබැයි ඒක වෙන විදිහක් තියෙනවා. මම ඒක කියන්නම් ඉස්සරහදී. හරි? එතකොට මෙතන වෙන්නේ මොකක්ද? දැන් අතනදී නම් අවසාන ස්වරය හෝ නැත්තම් ඒකත් එක්ක තියෙන ව්‍යංජන શબ્දයක නම් ඒ ස්වරයත් එක්ක බැඳිලා තියෙන ව්‍යංජනාක්ෂරය හෝ ව්‍යංජනාක්ෂර කිහිපේ තමයි අපි ටී සංඥා විදිහට ගත්තේ. හරි? හැබැයි මෙතන මොකද වෙන්නේ? දැන් එතන කියන්නේ මොකද්ද? අන්ත්‍යාත් పూర్ව උපදා කියලානේ කියන්නේ. අන්ත්‍යාත් పూర్ව උපදා. ඒ කියන්නේ කිසියම් શબ્දයක අන්ත්‍ය, ඒ කියන්නේ අවසානයට పూర్ව. කිසියම් શબ્දයක අවසාන අකුරට මුලින් තියෙන අකුර තමයි උපදා කියලා කියන්නේ. අවසාන අක්ෂරයට මුලින් තියෙන එක. එතකොට ඒක වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන තැන් තියෙනවා. දැන් ස්වරාන්ත શબ્දයක නම් මොකද්ද වෙනවා ඇත්තේ? ස්වරාන්ත શબ્දයක නම් මොකක්ද උපදාව වෙන්නේ? ස්වරයක්ද ව්‍යංජනයක්ද? ව්‍යංජනය. ව්‍යංජනය. හලන්ත શબ્දයක හල්ලකට කලින් තියෙන ස්වරය. නැත්නම් ඒක ස්වරය කර ව්‍යංජනය කියන ස්වරය කියලා මට කටහඬන් ඇහුනේ අපේ චෝටි හාමුදුරුවන්ගේ නේ. ඔව් සර්. අරේ ඥාන හාමුදුරුවෝ නේ. ආ. එතකොට චෝටි හාමුදුරුවෝ එතන ඒක ස්වරයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ව්‍යංජනයක් වෙන්නත් පුළුවන්. ස්වරයක්ම කියලා කියන්න බෑ. හරි? ඒක වෙන්නේ කොහොමද කියලා මම කියන්නම්. හරි. එතකොට දැන් බලන්නකෝ අපි ගමු උදාහරණයක් ගමු ඉස්සෙල්ලා. උපදායකට. ස්වර શબ્දයක් අපි ගමු ඉස්සෙල්ලා. දැන් වාස්ලා පොතේ නම් දීලා තියෙන මොකක්ද શબ્දය මේ ලාංගල, හල වගේ වෙන දීලා තියෙන නේ, වරාහ වගේ ඒවන දීලා තියෙන, සරසුති දීලා තියෙන. අපි ඉස්සෙල්ලා ගත්ත දේව කියන එකම ගමුකෝ අපි. ඉස්සෙල්ලා ගත්තා දේව කියලා එක. ආ බලමු අපි ඒක මොකක්ද දෙන්නේ කියලා. දේව කිව්වම මොන අන්ත શબ્දයක්ද මේක? දේව කිව්වම ස්වරාන්ත શબ્දයක්. ස්වරාන්ත શબ્දයක් නේ. ස්වරාන්ත શબ્දයක්. එතකොට මොකද්ද කිව්වේ? අන්ත්‍යා పూర్ව උපදානේ. එතකොට මේකේ අන්ත්‍ය අවසානට තියෙන්නේ ස්වරයක්ද ව්‍යංජනයක්ද? ස්වරයක්. ස්වරයක් නේ. එතන මෙන්න මේක අපි වෙන් කරගත්තොත් එහෙම අල් වයන්නයි අයන්නයි අයන් නේ.
එහෙනම් මුලින් තියෙන මොන ටිකද? මෙහෙමනේ තියෙන්නේ. එහෙනම් මොකද්ද කිව්වේ? අන්ත්‍යාත් පූර්වනේ. ආ අවසානට තියෙන ස්වරයට මුලින් තියෙන අකුර තමයි උපදා කියලා කියන්නේ. හරි එහෙනම් මට කියන්න දේව කියන શબ્දේ තියෙන උපදාව මොකද්ද? අල්වයන්. 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 හරි. දැන් ඉස්සෙල්ලා නම් අපි ගත්තේ කොහමද? අවසාන ස්වරයයි ඊට ඉස්සරහින් තියෙනවනේ ඒ වටිකනේ අපි ගත්තේ. දැන් මේකේම නෙවෙයි නේ මේක මේ පැත්ත දෙන්නේ. හැබැයි එකත් එක්ක මෙතන තියෙන අකුර අපි ගන්නවද? ඒක ගන්නෙත් නැහැ. ඒක ගන්නෙ නැහැ. හරි. ඔන්න ඔය නිසා තමයි ඔය පටලව ගන්නෙ. හරි. සමහර අය ගේම මේ අල්වයන් නැහැ කියලා ගන්නවා. මේක ගැන අහනකොට තේරෙනවා ටී සංඥය ගැන. ටී සංඥය ගැන අහනකොට මේක ගැන තේරෙනවා. ඒ නිසා බොහොම කල්පනාවෙන් ඔන්න ඔය දෙක තේරුම් බේරුම් කරගන්න ඕන. ඔන්න මේ ස්වරාන්ත શબ્දේ. අපි ගත්තොත් හලන්ත શબ્දයක්. හලන්ත શબ્දයක්. අපි ඉස්සෙල්ලා ගත්තේ කමුද අපකෝ? මොකද අපි ඉස්සෙල්ලා ගත්තේ? භගවන් શબ્දනේ අපි ඉස්සෙල්ලා කිව්වේ. භගවන් කියන බං භගවන් ඔන්න අපිට හම්බ වුණා මොකද්ද? ඔන්න අපිට හම්බ වුණා හලන්ත શબ્දය. හලන්ත શબ્දය. හරි. ඔකේ කොහොමද උපදාව හොයාගන්නේ? ඔකේ කොහොමද උපදාව තියෙන අල්ලකොර. ඒ කලින් තියෙන වයන්නේ තියෙන ආයන්. බග උදනාන් කියන එකේ ආයන්න ඕනේ. ආ භගවන් කියලා ගත්තාම දැන් අන්ත්‍ය අන්ත්‍ය අකුර මොකද්ද? අල්ල යන්නනේ. එහෙනම් උපදාව කියලා කියන්නේ අන්තිමට තියෙන වර්ණය. හොඳට මතක තියාගන්න. අවසානට තියෙන වර්ණය. හරි? ඒක ස්වරයක් වෙන්නත් පුළුවන්. ස්වරයක් වෙන්නත් පුළුවන්. ව්‍යංජනයක් වෙන්නත් පුළුවන්. අන්තිම ස්වරය වෙන්නත් පුළුවන්. අවසාන තියෙන ව්‍යංජනය වෙන්නත් පුළුවන්. ඔන්න ඔය දෙක හොඳට මේ පැහැදිලි කරගන්න ඕන. හරි. ඔන්න දැන් ව්‍යංජන શબ્දයක නම් අවසානට තියෙනවා හල් අකුරක් නේ. එහෙනම් හල් අකුරකට දැන් සාමාන්‍ය මේකේ තේරුම ගත්තොත් එහෙනම් ආයේ හල් අකුරට මුලින් තියෙන අකුර කියලා ගත්තනම් වායන්න කියලාම ගන්න පුළුවන් අපිට. බෑ. බෑ. හම ගන්න බෑ. මේක වෙන් කරගන්න ඕනේ. ඔන්න අවසාන අකුර අල්න යන්න තියෙනවා. ඊට පස්සේ වායන්න තියෙනවා. ආ එහෙනම් මේක වෙන් කරලා ගන්න ඕන. වායන්න හැදලා තියෙන්නේ අල්වයන්න අය දැන් එකතු වෙලා නැහැදලා තියෙන්නේ වයන්න හැදෙන්නේ. හා දැන් ඔන්න එන එහෙම තියෙනවා. මේ පැත්තෙන් ඊට පස්සේ තියෙනවා අල්න යන්න. ඔන්න වරද්ද ගන්න තන. ඊට පස්සේ අපි මොකද කරන්නේ? උපදාව මොකද්ද කියලා අහපුවාන් අපි ගන්නවා මේ ටික ඔක්කොම. ඇයි පුරුද්ද තියෙන්නේ? අර උඩ පුරුද්දනේ තියෙන්නේ. ටී සංඥේ ගත්තා වගේ. ඒ පුරුද්ද අපි මොකද කරන්නේ? ඒ පුරුද්ද අපොද ගන්න. ආන් ගන්නවා කියලින්. ආ සම්පූර්ණ ගන්නවා අර කොටසම අල්ලලා ගන්නවා. නේ? ඕකේ ආයන්න විතරයි නේද එන්නේ එතකොට. උපදා විදියට. අන්න හරි. ඒක තමයි මට කියන්න ඕනේ. දැන් ඔබවහන්සේලා ගන්න වැරද්දක් තමයි මේ අර උඩ එකේ පුරුද්දට අර අල්ලන යන්නත් එක්කම තමයි ගන්න. විශේෂයෙන්ම ව්‍යංජන શબ્ද ගැන කතා කරනවා. හරි? එහෙම වෙන්නේ නැහැ උපදාවේදී. එහෙනම් අන්තිමට තියෙන ව්‍යංජනාකරට හෝ ස්වරයට මුලින් තියෙන වර්ණය. එක ස්වරයක් වෙන්නත් පුළුවන්, ව්‍යංජනයක් වෙන්නත් පුළුවන්. දැන් මේකේදී බලන්න හලන් શબ્දවලදී ස්වරයක් හෝ ව්‍යංජන මේ ස්වර શબ્දයක ගැටලුවක් නැහැ. එක කෙලින්ම ව්‍යංජනයක් නෙන්නේ. නේ? ස්වරාන්ත શબ્දයක නම් අනිවාර්යයෙන්ම මේ උපදාව මොකද වෙන්නේ? ස්වරාන්ත શબ્දයක නම් උපදාව වෙන්නේ අනිවාර්යෙන් ව්‍යංජන අකුරක්. හරි? හැබැයි හලන්ත શબ્දයක උපදාව වෙන්නේ එක්ක ස්වරයක්
නැත්තම් ව්‍යංජන. ව්‍යංජන. ඔය දෙකම වෙන්න පුළුවන්. දැන් මම අර ඉස්සෙල්ලා ලිව්වේ අර මේ රාජන්ස් ආ මේකේ මොකද්ද? අල් නයන්. ඔන්න අවසාන වර්ණය මොකක්ද? අල්සයන්නේ. මේකේ ස්වර ව්‍යංජන වෙන් කරන්න දෙයක් තියෙනවද අපිට? අල් නයන්නේ නෑ නේ. එහෙනම් ඔන්න අන්ත්‍ය අකුර, ආ අවසාන අකුරට මුලින් තියෙන අකුර මොකද තියෙන්නේ? අල් නයන්. අල් නයන් තියෙන්නේ. අල් නයන් කියලා ස්වර ව්‍යංජන නේද? ව්‍යංජන. අන්න ව්‍යංජන යස්වානේ. එකනේ යල්ගෙන තමයි නේද උපදා විදියට එන්නේ. එහෙනම් ඒ යල්නායන තමයි උපදා විදියට එන්නේ නේ. අන්නාද අල්ලේ තමයි උපදාන කරන්නේ. අන්නාන සොරාන්ත සම්බේකන උපදාව අනිවාර්ය මොකද? ව්‍යඤ්ජනා කුරා නෑනේ මට කවුරු කතා කරනවා කියන්නේ මම. මෙහෙම ලියන්න කිසියම් පදයක අන්තයේ ගෙවත් මොකද්ද සර්? කිසියම් පදයක අන්තයේහි හෙවත් කෙලවර පවත්නා වර්ණයට පූර්වයෙන් ඇති වර්ණය උපදා යනුවෙන් හැඳින්වේ. ඒකෙන් වෙන් කළ ඉවත් කමන මෙහෙම ලියන්න. ස්වරාන්ත ශබ්දයක නම් සරාන්ත සම්දේක නම් උපදාව අනිවාර්යෙන්ම සරාන්ත සම්දේක නම් උපදාව අනිවාර්යෙන්ම ව්‍යංජනයක් වන අතර හලන්ත ශබ්දයක
හලන්ත ශබ්දයක උපධාව ස්වරයක් හෝ ව්‍යංජනයක් ස්වරයක් හෝ ව්‍යංජනයක් විය හැකිය. හරි, මේ උදාහරණ තුන ලියා ගන්න. 1යි 2යි 3යි. එතකොට මේකේ තියෙන උපදාව මොකක්ද කියන එක රවුම් කරලා හරි කොටු කරලා හරි ඔබ වාසියලා අඳුර ගන්න පහසු විදිහකට සටහන් කර ගන්න. හරි, මම නම් කොටු කරලා තියෙන්නේ.